මුලින්ම අපේ ලංකාවේ මිනිසුන්ගේ හැවුවොත් ලංකාවේ මිනිසුන්ට ක්‍රිකට් කියන්නේ ආගමක් වෙනවා. ඇයි ක්‍රිකට් ආගමක් වෙන්නේ? ඇයි මිනිස්සු ක්‍රිකට් එක්ක බැඳෙන්නේ? හරියට කල්පනා කරලා බැලුවොත් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව 96 ලෝක කුසලානයේ ඉස්සෙල්ලා අවුරුදු 10ක් ගත්තොත් ක්‍රිකට් වලට එහෙම ලොකු ඉන්ට්‍රස්ට් එකක් ලංකාව තුල තිබුණේ නැහැ. නමුත් 96 ලෝක කුසලානයේ ජයග්‍රහණයත් එක්කම හේනට ගියත් කුඹුරට ගියත් වැඩපළට ගියත් මිනිස්සු පොකට් රේඩියෝ එකක් සාක්කුවේ දාන් ගියා. වටතක මම ඉස්කෝලේ යන කාලේ අපේ පන්තියලත් ඉන්න ක්‍රිකට් පිස්සු කොහොම හරි පොකට් රේඩියෝ පන්තියේ ගේනෝ. අපි ඕක කරලා ඇති ඔබතුමාලා හදවතින් දැකලා ඇති ඔබතුමාලා මේ කත් විඳලා ඇති. අර ඉස්සර තිබුණා යුනික් කියලා පොඩි රේඩියෝ කෑල්ල. ඒ රේඩියෝ කෑල්ල සාක්කුවේ දාලා හොරෙන් පිටිපස්සෙන් ගිහලා සින්දු අහනවා අපි. සින්දු මේ ක්‍රීඩාවේ මැච් එකේ කමෙන්ටරිස් අහනවා. ඒක මේකට හේතුව වුණේ අපි රටක් කැටියට අපිට විශාල වශයෙන් අපි ගත්තොත් එහෙම අවුරුදු 20ක යුද්ධ තියෙන කාලේ, ඒ වගේම තරුණ කැරලි දෙකක් තියෙන කාලේ, දේශපාලනේ මිනිසුන්ට තිත්ත වෙලා ඉන්න කාලේ හිත හදාගන්න තිබ්බ එකම දේ තමයි ක්‍රිකට් ක්‍රීඩාව. ඉතින් ක්‍රිකට් ක්‍රීඩාව ආගමක් වුණේ අන්න එහෙමයි මිනිසුන්ට. මොකද හැම දෙයකින්ම වැටින වෙලාවට අපිට නැගිටින්න පුළුවන් දේ වුණේ මේ ක්‍රීඩාවේ ක්‍රිකට්. අපි දන්නවා රටක් කැටියට මේ වෙලාවේදී අපි සියලු දෙනාම තවම ඉන්නේ ශෝකයෙන්, ඒ වගේම යම් කිසි මට්ටමක මානසික වැටීමකින්. මම හිතනවා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සාමාන්‍යයෙන් ලංකාවෙන් පිටත් වෙනකොට අපි බජව් ගහලා, පපරේ බෑන් ගහලා, මෝලම් ගහලා ඒ වගේ ලොකු ආශ්වාදයක් ලැබලා තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඇරින්නේ. අපි දැන් මෙදාපාර යනකොට බොහොම හිමින් කවුරුත් දන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ගියාද කියලා තමත් බොහොම සංවරී තමම චාම් ලෙස ඔවුන්ව පිටත් කරලා හැරියා. ඇයි මේ ප්‍රශ්නේ? දැන් මේ රටේ තියෙන ප්‍රශ්නෙන් අපිට ගොඩෙන්නක් තියෙන හොඳම මාර්ගය තමයි මිනිසු මිනිසු අතර විශ්වාසය ඇති කරගන්න, ජාති ජාති අතරේ මිනිසුන්ගේ විශ්වාසය ඇති කරගන්න, ආගම් ආගම් අතර මිනිසුන්ගේ විශ්වාසය ඇති කරන්න පුළුවන් හොඳම තැන තමයි ක්‍රීඩාව. ක්‍රිකට් ක්‍රීඩාවෙත් ඒකට පක්ෂ ભેදයක් නැහැ, ආගම් ભેදයක් නැහැ, කුල ભેදයක් නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායම දෙමළ ක්‍රීඩකයෝ නියෝජනය කරලා තියෙනවා, සිංහල ක්‍රීඩකයෝ නියෝජනය කරලා තියෙනවා, මුස්ලිම් ක්‍රීඩකයෝ නියෝජනය කරලා තියෙනවා. රට කියන්නේ ශ්‍රී ලංකාව කියන්නේ එක තැනක් කියන එක අපි ක්‍රීඩාව තුළින් පෙන්නලා තියෙනවා. ඒ වගේ තමයි ක්‍රීඩා කරනකොට උඹ දාන බෝලේ මම අල්ලන්නේ නැහැ, උඹ මුස්ලිම් කියලා කවුරුත් කියන්නේ. ඉස්සෙල්ලම පහ දෙන්නේ, 10 දෙන්නේ ගිහිල්ලා හයිෆයි එකක් දෙන්නේ, ඒ ක්‍රීඩකයෝ එකට වැළඳගන්නේ, එකට දාහඩිය බෙදාගෙන ඒ ඇඳුම බෙදාගෙන සමහරට අඳින්නේ. ඒ ක්‍රීඩකයෝ රටට දෙන ආදර්ශය එකමුතු එකට හිටපන් කියන එක. ඒ නිසා මේ අවස්ථාව වෙනකොට අපිට ලොකු බැරෑර වගකීමක් තියෙනවා රටක් ඇටියෙ. මම ඊයේද පෙරේද ස්කොට්ලන්ඩ් මැච් එක බලද්දී මම මැච් එක පොඩ බලාගන්න බැරුණා ෆෝන් එකේ බලද්දී එන කමෙන්ට් දිහා දැක්කා. ලංකා ජාතිය කියන මං හරියට කනගාටු වුණා. ටක් ගාලා වරෙන් තොපිලා වැඩක් නැහැ, ට්‍රිප් එක ජොලියක් දාපන්, ආතල් එකක් ගනි. ලංකාවේ මිනිස්සු ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට කතා කරන්නේ අද එවැනි හැඟීමකින්. ඒ හැබැයි මං හිතන එක සුළුතරයක්. බහුතරයක් විශ්වාස කරන්නේ අපේ ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳට ජයග්‍රහණය කරන්න. මම පුංචි උදාහරණ දෙයක් කියන්නම්. 83 සාමාන්‍යයෙන් ලෝක කුසලානය කියන ලෝක කුසලානයම කවදාවත් හිතපු කණ්ඩායම් දිනලා නැහැ. 83 ලෝක කුසලානයට ඉස්සෙල්ලා බටහිර ඉන්දිය කොඩිය කණ්ඩායම තමයි දෙපාරක්ම දිල්ල හිටියේ. ඉන්දිය කණ්ඩායම මිනිසු තාමත්ම විහිළු කර ළඟකටවත් එන්න බෑ කියලා. නමුත් ඉන්දියාවේ 83 අන්තිමට බටහිර ඉන්දිය කොඩිය කණ්ඩායමත් එක තමයි ෆයිනල් එකට ආවේ. 180යි ගෑවේ. බටහිර ඉන්දිය කොඩිය ඒ වගේම විචාරකයෝ කිව්වා උඩින් ගහන්න කියලා. හැබැයි 140ට බටහිර ඉන්දිය කොඩිය කණ්ඩායම අවුට් වුණා. 92 ලෝක කුසලානය ගත්තොත් පකිස්තාන් කණ්ඩායම ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යනකොට වසීම් අක්‍රම්වයි වකාර් යුනුස්වයි ඒ කණ්ඩායමට දාද්දී ඒ මුළු රටම හිනා වුණා මෝඩ රැලක් කියන. පළවෙනි මැච් 4ම පකිස්තානයේ පරාදයි. පරදිලා ඩ්‍රෙසිං රූම් එකට ඇවිල්ලා ඉම්රාන් ඛාන් කියනවා අනිවාර්යෙන් අපි ලෝක කුසලානය දිනනවා කියලා. ඒ ආත්ම විශ්වාසය, නායකත්වය, ඒ වගේම කණ්ඩායමක් එකට ජෙල් වෙන ක්‍රමය සා දැනුත් මේ කණ්ඩායමට නොයෙකුත් කයි කතන්දර කොච්චර කිව්වත් මම විශ්වාස කරනවා අපි පින්තරේට ගිහිල්ලා ක්‍රිකට් ගහන්නේ ඔබතුමාටත් අපි කවුරුත් ඕනකමින් අවුට් වෙන්නේ නැහැ. කිසි කෙනෙක් මම නම් හිතන්නේ ඕනකමින් පරාජය වෙයි කියලා. රටක් ඇරියට මාධ්‍යයට අපිට කරන්න පුළුවන් එකම දේ තමයි කණ්ඩායමට ඒ අවශ්‍ය ශක්තිය, ධෛර්යය අපි උඹලයි පස්සේ ඉන්නවා කියන එක. හිනා වෙන එක, විහිළු කරන එක, තොපි හරියන්නේ නැහැ කියන එක නෙමෙයි අපේ වචන වලින් විය යුතු කියන එකයි මගේ පෞද්ගලික ඇඟීම. මටවත් සම්මිසිල්ලටවත් එහෙම නැත්නම් ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක්ටවත් බෑ ගිහිල්ලා ක්‍රිකට් කණ්ඩායම අඩුපාඩු දී නොයෙකුත් වෙනස්කම් කරන්න. අපි ස්ට්‍රක්චරල් වශයෙන් ක්‍රිකට් ආයතනයේ
මහිතනවා ක්‍රිකට් තියෙන ක්‍රමවේදේ අපි තෝරාගත්ත අඩුපාඩු දැකපුරමාණය ඒ අපි වෙනස් කරන්න. නමුත් මම ආවෙත් ජනවාරියේ, මෙතුමල්ලාවේ ෆෙබ්‍රුවාරි අන්තිමේ ලෝක කුසලානේ ඇවිල්ලා ඉවරයි. මේ කණ්ඩායමක් ලංකාව නියෝජනය රට අවුරුදු ගාණක් ගහපු ක්‍රීඩකයෝ ලෝක කුසලානට ගිහිල්ලා තියෙනවා. අපි මේ වෙලාවේ කළ යුත්තේ ඒ ඉන්න කණ්ඩායමට කොහොම හරි අපිට පුළුවන් හැකි අයුරින් ඔවුන්ට ධෛර්යය සහ අවශ්‍ය විශ්වාසය ලබා දෙන එකයි. මේ ගීතයත් ගීත කීපයක් ආව, ගීත කීපයක් ඇවිත් දුන්නාම අපි කල්පනා කරා මේ වෙලාවේ ගීතයක් ඕනෙත් නෑ කියලා. මොකද රටේ තියෙන ප්‍රශ්නත් එක්ක. නමුත් ඒත් එක්කම අපි හිතුවා කමක් නෑ, මේ ගීතයේ පුංචි අරුතක් තිබුණා. ඒ අරුතේ මූලිකම වැදගත් තමයි මට තේරිච්ච දේ තමයි පරාජය කරමු අපි කියන එක. ඒ ගෑල් එක කෑල්ලක් දෙනවා පරාජය කරමු අපි කියලා. අපි පරාජිලා ඉන්නවා කියලා හිතනවනම් අපිට ඒ පෙරදිල්ල පරාජය කරන්න අපි මේ මේකෙන් ඉස්සරහට. සමහරවිට සංගීතය කියන එක මිනිසුන්ව ගොඩක් වෙලාවට යා කරනවා, එකමුතු කරනවා. රෑට නිදාගන්නේ උදේට නැගිටගම පොඩි ජවයක් එනවා සින්දුවම. ඇඟට මොරාල් එකක් එනවා, ගැම්මක් එනවා. මම විශ්වාස කරා මේ ගීතේ පපරේ ගහන්න නැතුව, සද්ද කරන්න නැතුව, ලොකු විසිල් බල්ටි ගහන්න නැතුව මේකෙන් යම්කිසි පණිවිඩයක් රටේ මිනිසුන්ටත් රටේ තියෙන තත්ත්වයක් එක්ක අපිට යන්න පුළුවන්. එකපාරක් වැටුනම දෙපාරක් නැගිටින මිනිස්සු අපි කියන එක, සිංහයෝ අපි කියන එක. ඒක හරි ලස්සන වචන පේලියක් තිබෙනවා. ඒක මම විශ්වාස කරනවා ඔබතුමාටත් ගන්න පුළුවන්, මාධ්‍ය ආයතනටත් ගන්න පුළුවන්. ඉල්ලීම ලංකාවේ මිනිසු මේ විවෘත මනසට එකතු කරන එක අපේ යුතුකමක්. අපිට මේ වෙලාවේ ගිහලා ක්‍රිකට් ගහන්න බෑ. අපිට ගිහලා මැච් එක අපි සියලු දෙනාටම ලංකාවේ මිනිසුන්ට ගිහලා මේ ලෝක සාරණේ බලන්න බෑ. හැබැයි අපි සියලු දෙනා විශ්වාස කරන්න ඕනේ මැච් එකක් දෙකක් වැරදුනත් මොකක් හරි අඩුපාඩුවක් වුණත් නෑ, එහෙම නෙමෙයි. ක්‍රීඩකයොන්ට ක්‍රීඩකයන්ගේ දවස ක්‍රිකට් ක්‍රීඩාව හරිම අවිනිශ්චිතයි. අද වෙන දේ නෙමෙයි හෙට දවසේදී පිට නියවෙන්නේ. ඒ නිසා ඒ විශ්වාසය තියාගන්න ඕනේ, රටක් ඇරිට අපි කණ්ඩායමට ආශිර්වාද කරන්න ඕනේ කියන එකයි මම පෞද්ගලිකව දකින්නේ. ඒ නිසා මම විශ්වාස කරන ඔබ සියලු දෙනාටම මේකෙදී අපිත් එක්ක එකතු වෙන්න ඉතාම චාම් ලෙස සංවිධානය කරපු උත්සවයක්. මේ සින්දු එලි දක්වන්න විතරයි බොහොම කෙටි වැඩසටහනක්. මේක පිටවසින් ලොකු කණ්ඩායමක් හිටියා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ, මගේ අමාත්‍යංශයේ කණ්ඩායම, ඒ වගේම මේකට සහයෝගය දෙන ඒ ආයතන, ඒ වගේම මේ ගීතයේ කියන ඒ දක්ෂ තරුණයා, මේ සියලු දෙනාම එකතු වුණා. මේක අපිට ඕනේ වුණේ ජනතාව එකතු කරන් මාධ්‍යයට මේ අසුභවාදී දේවල් රටේ ප්‍රචාරය කරන එකේදී අඩුම ගන්නේ සුභවාදී එක දෙයක් කියමු, අපි එකතු වෙලා පරාජය කරමු කියන එක තමයි මම විශ්වාස කරන්නේ.